හොඳයි මං කැමති සියලු දෙනාම වීඩියෝ කෝන් කර ගන්නවා නම් මොකද මේ මොනෝඩිය මේන්න ඕනි නේද හරි දැන් ඔන්න ආයේ පාසල් නිවාඩුවක් හම්බෙලා තියෙන්නේ දැන් ඉතින් ඉස්සරහට එන අවුරුද්දේ පොදේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ ශිෂ්‍යත්ව විභාගයේ මේ විභාග ළඟ ළඟ තියෙන නිසා අවුරුද්දෙ චුට්ටක් නිවාඩු තියෙන ප්‍රමාණය වැඩි වෙනවා ඉතින් ඒක සතුටු වෙන කාරණයක් නම් නෙවෙයි අවුරුදු එකමාර දෙකක් ගෙදර ඉඳලා පාසල් යන්න පටන් ගත්ත විතරයි දැන් ඉතින් ආයි නිවාඩු කොහොම වුණත් මං හිතනවා විද්‍යා විශ්ව සම්බන්ධයෙන් අපිත් එක්ක මේ සම්බන්ධලා ඉන්න හැම දරුවෙක්ම ඉතාම හොඳින් වැඩ කරලා තමන්ගේ පුතේ දැනුම වැඩි දියුණු කරගෙන මොකද විද්‍යාව කියන විශේෂ ප්‍රධාන විෂයක් ප්‍රධානම විෂයක් හරි දැන් ඉස්සරහට පාසල් විෂය නිර්දේශයක් වෙනස් වෙනවා ප්‍රධාන විෂයන් ඔයාලට ප්‍රධාන විෂයන් හයක් තමයි ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙන්නේ ආරංචි වෙන්නේ දැන්ට විෂයන් 10ක් විතර තියෙනවා අනාගතයේ ප්‍රධාන විෂයන් හයක් තමයි ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ ඉතින් ඒ විෂයන් ටික මොනවද කියලා මම කියන්න දෙයක් නැහැ ඒ අතරින් ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි වලට ප්‍රමුඛත්වයක් ලැබෙනවා මොකද අපි දන්නවා 8 පන්තියේ 9 දෙනකොට 9 වසරේ තියෙන විෂය නිර්දේශය වැඩි ඔයාලට මම සුද්ධ ජීවීන්ගේ පාඩමෙන් තමයි ආරම්භ කළේ පාඩම පුතේ සුද්ධ ජීවීන්ගේ පාඩමෙන් තමයි මම පාඩම ආරම්භ කළේ සුද්ධ ජීවීන් අපි 8 පන්තියේ තිබිච්ච පළවෙනි පාඩම සුද්ධ ජීවීන් 9 පන්තියේදීත් අපි කතා කරනවා සුද්ධ ජීවීන්ගේ භාවිත අපි 8 පන්තියේ සුද්ධ ජීවීන්ගේ පාඩම ඉගෙන ගත්ත හැබැයි 9 පන්තියේදී සුද්ධ ජීවීන් ඉගෙන ගනිද්දී අපට චුට්ටක් වැඩිපුර සංකීර්ණ සුද්ධ ජීවීන් කාණ්ඩවල විවිධ නම් මෙම මතක තියාගන්න වෙනවා කියලා මම කිව්වා. එතකොට මේ විශේෂයෙන්ම මං ගිය සතියේ කතා කරපු ටික ගිය සතියේ පුතේ අපි උගන්වපු ඉතාම ඉක්මනින් මම පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද පාඩම් කරගන්නත් කිව්වා කීපයක්. කොහොම බලන්න පාඩම් කරපුවයි අතුස්සන්න චුට්ටක් දෙන්නයි තුන්දෙනයි හතරදෙනයි පස්දෙනයි හයදෙනයි අටයි දොළහයි අමතක වුණත් කියලා දානවා හොඳයි ගොඩක් අය පාඩම් කරලා තියෙනවා පන්ති ඉවර වෙන්න ටිකකට කලින් අපි ටික වෙලාවක් උගන්වලා ගෙදෙද්දි වැඩ කරලා තියෙනවා කියලා හොයලා බලන්න ඉතින් මේ අපි සතියකට හම්බ වෙන්නේ පැය දෙකක් වගේ කාලයක් සතියකට හම්බ වෙන්නේ පැය එකමාරක් දෙකක් නේ පුතේ ඉතින් මෙතන පොඩ්ඩක් අපි වේගින් වැඩලි කරගෙන යනවා පුතාලට මම කියලා තියෙනවා මේ උගන්වන දේවල් ටික සතිය දවස් 7ක් ගෙවෙනවා පොඩි වෙලාවක් විද්‍යාවට වින් කරලා ටිකක් වැඩිපුර වැඩ කළොත් මොකද මේක ડોක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න විෂය තමයි විද්‍යාව වෛද්‍යවරයෙක් වුවහම ඉහළ වෘත්තියක් ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා ඉතින් අනාගතය ගැන ලොකුවට බලාපොරොත්තු තියන් ඉන්න පුංචි පුතාලට දුලට පුතේ විද්‍යා විෂය හරියට ඉගෙන ගත්තොත් ඔයාලගේ අනාගතේ ගොඩක් සාර්ථක වෙනවා ඒක ස්ථිර වශයෙන්ම ගන්න මොකද ඒකත් එක්ක බැඳිච්ච විෂයක් තමයි මේ විද්‍යාව ඒ නිසා අමාරුයි කියලා පැත්තකට දාන්නේ ඒ නිසා පුතේ වැඩ ටික හරියට කරන්න ඕන එහෙනම් අපි ආරම්භ කරමු මම අවසාන විදියට කතා කළේ සුද්ධ ජීවීන් ගැන කතා කළේ සුද්ධ ජීවීන්ගේ භාවිත කතා කළා පුතේ සුද්ධ ජීවීන්ගේ බලපෑම් අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදුවා හිතකර බලපෑම් සහ අහිතකර බලපෑම් කියලා සුද්ධ ජීවීන් අපිට හරියට ගෙදර තියෙන ලුණු වගේ ඇතුවත් බෑ නැතුවත් බෑ ලුණු වැඩි වුණොත් අවුල නේද ලුණු වැඩි වුණොත් අවුල ඒ වගේම තමයි ලුණු මදි වුණත් අවුල සුද්ධ ජීවීන් සමහර වෙලාවට අපිට හරියට කරදර ගෙනල්ලා දෙනවා සුද්ධ ජීවීන් සමහර වෙලාවට අපිට හරියට කරදර ගෙනත් දෙනවා අපිව ලෙඩ කරනවා අපේ ඉන්න සුරතල් සත්තු ලෙඩ කරනවා අපේ ඇඳුම් පැළඳුම් ටික දුර්වර්ණ කරනවා ඒ වගේම ගෘහ භාණ්ඩවලට ඒගොල්ලෝ ආර්ථික වශයෙන් අලාභ කරනවා ඒ වගේම තමයි පුතේ ශාකවලට අපේ ගොවිතැනට ඊළඟට ගෙවත්තේ තියෙන මල් වගාවට මේගොල්ලෝ හරියට හානි කරනවා
එහෙම හානියක් දැක්කහන් නම් අපි හිතනවා මේගොල්ලෝ අයියෝ මේගොල්ලෝ අපිව විනාශ කරනවා කියලා අපි බනිනවා මේගොල්ලන්. හැබැයි ඒ වගේම මේගොල්ලෝ අපට වාසි සහගත වෙන අවස්ථා තියෙනවා. දැන් ලංකාව පුරාම පෝර අර්බුදයක් තියෙන වෙලාවක පෝර නැහැ කී කියා ගොවි මහත්තයෝ කෑ ගහනවා. ඉතින් කොම්පෝස්ට් පෝර ටිකක් ගෙවල් වල හදා ගන්න දන්න අය ඉතාලම හොඳට කොම්පෝස්ට් පෝර ටික ගෙවල් වල හදා ගන්න. ඉතින් කොම්පෝස්ට් හදන්න කියා දෙන්නේ 9 පන්තියේදී. කොම්පෝස්ට් එක හදන්න කියා දෙන්නේ 9 පන්තියේදී. මේ කොම්පෝස්ට් පොහොර සාමාන්‍ය පුති අපි කියන්නේ කාබනික ද්‍රව්‍ය කොළරතු ගෙදරින් බැහැර කරන දේවල් ව්‍යාපත් වන දේවල් මේවා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ යටතේ මේවා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ යටතේ දිනාපත් වීමට ඉඩ සලස්ලා කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ අපේ පැහැදිලි අවශ්‍යතාවයක් සඳහා පුතේ සුද්ධ ජීවී යොදා ගන්නවා. ඒ වගේම පුතේ කර්මාන්ත වලට විවිධ කර්මාන්ත වලට බේකර් කර්මාන්තය පාන් හදන හැටිමත් මම ගෙසති කියලා දුන්නා පුතාලට. මතකයිද? කොබාන් ඊට පස්සේ තුම් පාන් කාපු කට්ටිය තිස්සන්. ආ ඊට පස්සේ තුන් දෙනෙක් කාලා තියෙනවා නේද? හ්ම්. ආ. අපි නම් කන්නේ නැහැ චුම් පාන්. ආ. ඉස්සර නම් කෑවා දැන් කන්නේ නැහැලු. ආ. දැන් අපි දන්නවා චුම් පාන් හදන හැටි මම ඔයාලට කියලා දුන්නා. එහෙනම් මතක තියාගන්න ඕනි බේකරි කර්මාන්තයේදී ඕනි වෙනවා. ඒ වගේම තමයි පුතේ කොහු කර්මාන්තේ ගත්තා. කොහු කර්මාන්තයේදී ඔය කොහොල් අණු හදන්න, කඹ වර්ග හදන්න, ඊළඟ බ්‍රස් එකක් හදාගන්න, මේ වගේ ඊළඟ පාපිස්සි වගේ දේවල් මේවා නිර්මාණය කිරීමට කොහු කර්මාන්තේ. මේ සඳහා සුද්ධ ජීවීන් යොදා ගන්නවා පුතේ. එහෙනම් අපි මෙතෙන්දි කතා කරනවා අපට සුද්ධ ජීවීන් ඕනිමෙන වාසිසාගත නැත්නම් ප්‍රයෝජනවත් වන අවස්ථා සහ සුද්ධ ජීවීන් අපට හානි කරන අවස්ථා ගැන අපි එහෙනම් පළවෙනි අවස්ථාව දෙමු වෙනවා. කවුරුත් කියන්න එපා මේ සතිය ලියපු ටික. සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම ගත්තාම මේ හිතකර බලපෑම සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම පුතේ ප්‍රධාන කාරණා හතරක් මූලික කරගෙන අපි ඉගෙන ගන්න. ප්‍රධාන කාරණා හතරක් මූලික කරගෙන කෘෂි කර්මාන්තයේ සුද්ධ ජීවීන් ඕනි වෙනවා. පුතේ. එතකොට මේ කෘෂි කර්මාන්තයේ අතේ මම ඔයාලට කිව්වා ජාන තාක්ෂණය, නයිට්‍රජන් තිර කරනවා, කොම්පෝස්ට් හදන්න, ඒ වගේ අවස්ථා ගැන කීපයක් කතා කළා. ඊළඟට වෛද්‍ය විද්‍යාවේදී මොකද විවිධ ඖෂධ වර්ග විවිධ ඉන්නත් වර්ග නිපදවන්න බෙහෙවින් මේ සුද්ධ ජීවීන් පුතේ යොදා ගන්නවා. ඊළඟට අපි ගත්තාම පුතේ විවිධ කර්මාන්ත වලට සුද්ධ ජීවීන් යොදා ගන්නවා. විවිධ කර්මාන්ත හතරවෙනි කාරණය පොතේ අපේ පරිසරයේ දිනෙන් දින අපිට පේනවා විනාශ වෙලා යනවා කියලා නේද? පරිසරයේ බොහෝ සෙයින් විනාශ වෙනවා, ජනගහනය වැඩි වීමත් එක්ක. නමුත් පරිසරය නැතුව අපිට ඉන්න බෑ. පරිසරය අපේ පණ වගේ ආරක්ෂා කරගන්න ඕනි. පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පොතේ සුද්ධ ජීවීන් යොදා ගන්නවා. පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පුතේ පැහැදිලිව සුද්ධ ජීවීන් අපි යොදා ගන්නවා. මෙන්න මේ ප්‍රධාන කාණ්ඩ මේ වෙනකොට මං හිතනවා මතක ඇති කියලා හැමෝම කියමු බලන්න. හිතකර සාධක හතර හයියෙන් කියන්නේ ගෙදර දෙවනත් වෙන්න කියන්නේ. පළවෙනි එක කෘෂිකර්මාන්තය, දෙවෙනි එක වෛද්‍ය විද්‍යාව. ඔයාලා මයික් ඔන් කරන්න ඕනේ නැවට ඇහෙනවා හයියෙන් කිව්වොත්ද? තුන්වෙනි එක විවිධ කර්මාන්ත, හතරවෙනි එක පරිසර සංරක්ෂණය. දැන් ලොකුණාලු 5 දෙනෙක්. ඉතින් පොතේ තාම මොකක්ද කියන්නද නැහැ. මේ කෙස්සත්ේ දේවල් ටික තමයි චුට්ටක් කතා කරේ. හරි, මෙන්න එහෙනම්
අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ පන්තියට වාඩි වෙනකොට ඔළුවේ තිබුණට වඩා දෙයක් පන්ති ඉවර වෙනකොට තියෙන්න ඕනේ නේද අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොහෝමයක් පන්තිවල වෙන්නේ මොකක්ද දන්නවද පුතේ පන්තියේ එනවනේ කොහේ ලියනවා ලියනවා හැමෝම නෝට් දුන්නහන් ලියනවා පැය දෙකක් විතර අහගෙනක් ඉන්නවා ඊට පස්සේ පන්ති ඉවර වෙලා අන්තිමට සර් අහනකොට ප්‍රශ්නයක් අනේ මතකයි අනේ මතකයි ඉතින් එහෙම ඉගෙන ගැනීමත් එක්ක නෑ ඒ නිසා අපි ඉන්නේ පැය එකමාර දෙක දිත්තාම කෙටි වෙලාවක් ඒ අතර හොඳට මතක තියාගන්න පුතේ උගන්වන්නේ දවසකට බොහොම පොඩි දෙයක් ඒ දේ හරියට ඔළුවට දාගන්න එක ඔයාගේ වගේ කියන එතකොට මම පාඩම අවසානයේ ප්‍රශ්නයක් අහනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා කියන්නේ ඔයා හොඳට අහගෙන ඉඳලා තියෙනවා එහෙනම් මම අදහස හැමෝට පොඩි අභියෝගයක් දෙනවා හෝම්වර්ක් එකට අමතරව මම අද උගන්වන දේවල් මතක තියාගෙන ඉන්න ප්‍රශ්න තුනක් අහනවා ප්‍රශ්න තුනෙන් එකකට හරි උත්තරයක් දෙන්න පුළුවන් කාටද කියලා බලන්න මේ උගන්වන දේවල් වලින් අද දවසේ උගන්වන දේවල් වලින් ප්‍රශ්න තුනක් අවසානයේ අහනවා හරි ආ සර් මොනවද තැගිද කියලා අහනවා නත්තල් සීයයි තැගි නතුන්නේ නැද්ද ඈ ආ මම නත්තල් සීය හැම කතරකටම එව්වා හරි ඔන්නේ නම් හිතකර බලපෑම් යටතේ අපි මේ දවස් අපි ගිය සතියේ කතා කරන්නේ ගිය සතියේ කතා කළේ පුතේ කෘෂි කර්මාන්ත සඳහා සුපීරිය යොදා ගන්න අවස්ථා පිළිබඳව අපි බලමු මේ කාරණා ටික කෘෂි කර්මාන්තය ගැන අපි චුට්ටක් කතා කරලා බලමු කෘෂි කර්මාන්තයේ පුතේ කෘෂි කර්මාන්තයේදී සුපීරිය යොදා ගන්න අවස්ථා ටිකක් කියමු කෘෂි කර්මාන්තයට පුතේ උදාහරණ ගත්තාම උදාහරණ ගත්තාම ජාන තාක්ෂණයේ සුපීවීන් භාවිතා කරන කෘෂි කර්මාන්ත උදාහරණ ජාන තාක්ෂණී පුතාලට මම මේ කෘෂි කර්මාන්තයත් මම කතා කරන කාරණා හතරම කියලා ඉන්නවා එකක් තමයි පුතේ ජාන තාක්ෂණී අනිත් එක තමයි නයිට්‍රජන් තිර කිරීම කියලා කියනවා නයිට්‍රජන් තිර කිරීම නයිට්‍රජන් තිර කිරීම පළවෙනි එක ජාන තාක්ෂණය දෙවෙනි එක නයිට්‍රජන් තිර කිරීම තුන්වෙනි එක පුතේ කොම්පෝස්ට් හැදීම කොම්පෝස්ට් හැදීම පුතේ තුන්වෙනි කාරණේ හතරවෙනි එක ජෛව පරිපෝෂණාශක ලෙස දාගන්නවා ජෛව පරිපෝෂණාශක ලෙස දාගන්නවා පුතේ ඔන්න කෘෂි කර්මාන්තයේදී පළවෙනි එක ජාන තාක්ෂණය දෙවැනි එක නයිට්‍රජන් තිර කිරීම තුන්වැනි එක කොම්පෝස්ට් සෑදීම ජෛව පරිපෝෂණාශක ඔන්න හොඳට මතක තියාගන්න ඕනි අටේ සුද්ධ ජීවීන් වගේ නෙවෙයි නවයේ සුද්ධ ජීවී පාඩම ටිකක් පුතේ ඇඩ්වාන්ස් විදියට තමයි තියෙන්නේ මොකද ඒකට හේතුව දැන් අපි මේ කතා කරන ඒවාට ටිකක් වැදගත් වෙන උදාහරණ ටිකක් තමයි තියෙන්නේ ජාන තාක්ෂණය කියන්නේ පුතේ සුද්ධ ජීවීන්ගේ ජාන අරගෙන මං ගිය සතියේ මේක පැහැදිලි කළා සුද්ධ ජීවීන්ගේ ජාන අරගෙන අපිට වාසි සහගත විදියට කෘෂි කර්මාන්තය කරන්නේ ලාභ උපයන්න ඒ වගේම තමයි පෝෂක ගුණෙන් ඉහළ දේවල් අපි ආහාර විදියට ගන්න එහෙනම් පුතේ මේ දේවල් නිෂ්පාදනය කිරීම සඳහා ජාන හැසිරීමේ තාක්ෂණය තමයි අපි ජාන තාක්ෂණය කියලා කියන්නේ උදාහරණ දෙකක් මේකට දෙනවා එකක් තමයි රන්වන් සහල් නිපදවීම රන්වන් සහල් සාමාන්‍ය සහල් වලට වඩා විටමින් A අඩංගු කරලා ඉතාම පෝෂක ගුණයෙන් වැඩි සහල් වර්ගයක් තමයි රන්වන් සහල් කියලා කියන්නේ රන්වන් සහල් නිපදවනකොට සුද්ධ ජීවියෙක්ගේ නමක් වූව මතක තියාගන්න කියලා රොවේනියා රැඩවෝරා කියන පුතේ සුද්ධ ජීවියා බැක්ටීරියාව යොදා ගන්නවා පුතේ ඔය රන්වන් සහල් නිපදවන්න ඒ වගේම බඩේ විඟු වගේ ශාකයක් වගා කරනකොට මෙතන ඉන්නවා බඩේ විඟු වගා කරන අම්මා තාත්තා ඉන්න දරුවෝ. එතකොට බඩේ විඟු වගාව ගත්තාම පුතේ මේකේ කරලක් තමයි හැදෙන්නේ ධාන්‍ය. මේවට නිරන්තරයෙන් පලිබෝධවල ගොදුරු බවට පත් වෙනවා මේවා. පලිබෝධ කෘමි වෙන්න පුළුවන්, පණුව විශේෂ වෙන්න පුළුවන්, ශාක වර්ග වෙන්න පුළුවන්. මේවට පලිබෝධ වශයෙන් ක්‍රියා කරනවා. මේවා වලක්වන්න පුතේ යොදා ගන්නවා බැක්ටීරියා වර්ගයක්
අපි ඒකට කියන්නේ බැසිලස් තුරින්ජින්සස් කියලා. ඒ නමත් මං ගිහසක් දුන්නා. එහෙනම් බඩීරිඟු ශාකයට පුතේ පරිබෝධ ප්‍රතිරෝධී විදියට බැසිලස් තුරින්ජින්සස් කියන බැක්ටීරියාව යොදා ගන්නවා කියලා කිව්වා. ඔන්න උදාහරණ දෙක විතරයි මං ජාන දාක්ෂිණයට දුන්නේ. හැබැයි ඊට අමතරව මම ඔයාලට මතක තියාගන්න කියලා මස් පිණිස සතුන් නිෂ්පාදනය කරන ජාන දාක්ෂිණිය භාවිත කරලා මොකද සාමාන්‍ය හරකෙක් මස් පිණිස නිර්මාණය කරනවා නම් කිලෝ 150යි 200යි 300යි වුණා. හැබැයි මම ඔයාලට කිව්වා කිලෝ 1500ක හරකෙක් නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙනවා ජාන දාක්ෂිණිය භාවිත කරලා. ඉතින් පුතේ ඒ විතරක් නෙවෙයි එළවලු වගාවට ගියාම අපිට පුළුවන්කම තියෙනවා ජාන තාක්ෂණය භාවිත කරලා වට්ටක්ක ගෙඩියම මේ සයිස් කිලෝග්‍රෑම් 50යට තියෙන වට්ටක්ක ගෙඩිය නිෂ්පාදනය කර. ඔයාලා දැකලා තියෙන තක්කාලි සාමාන්‍ය වෙළඳ පොලේ මෙච්චරක් විතර ඇතින් ටෙනිස් බෝලයක් විතර ඇතින් නේද? වොලි බෝලයක් විතර තක්කාලි හදලා. ඔයාලා මේ සාමාන්‍ය වැටපරු කරලක් මොනවද තව ගත්තාම පතෝල කරලක් එක්කෙනෙකුට ඔහොම කණිත්‍යාගෙන ඉන්න පුළුවන්. පුතේ ජාන තාක්ෂණයේ භාවිත කළා කොහොමද දෙන්නේක්වත් ඉන්නෝනි වැටකොළු කරලා පතෝල කරලා කණිත්‍යාගෙන ඉන්න. ඒ තරම් පුතේ විශාලට ඒ වගේම තමයි පෝෂ්‍ය ගුණින් ඉහළ ආහාර මේ නිෂ්පාදනයේ ස්වාමී ජාන තාක්ෂණය භාවිත කරනවා. ඊළඟට ඔයාලට කියනවා පුතේ නයිට්‍රජන් තිර කිරීම නයිට්‍රජන් තිර කරනවා කියලා කියන්නේ. මේ අද දවසේ කතා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳන්. නයිට්‍රජන් තිර කරනවා කියලා කියන්නේ වායු ගෝලයේ වායුවක් විදියට තියෙනවා නයිට්‍රජන්. වායු ගෝලයේ වායුවක් විදියට තියෙනවා නයිට්‍රජන්. පුතේ ශාකවලට බැඳීම පෝෂණයක් ලබා දෙන නයිට්‍රජන්. නයිට්‍රජන්. මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ශාකවලට ලබා ගන්න ඍජුව ලබා ගන්න බෑ පුතේ. ඔයාලට මං හටේ පන්තියේ එහෙමත් ඉගෙන ගත්ත දරුවෝ මෙතන ඉන්නා බහුතරයක් ඒගොල්ලන්ට මේක පැහැදිලි කරලා දීලා කියනවා නිදි කුම්භ ශාක්‍යය ගත්තාම නිදි කුම්භ ශාක්‍යයේ මූල පද්ධතිය බලනකොට තැනින් තැන දකින්න ලැබෙනවා පුතේ සුදු පැහැදි නිකන් ගැටිති සුදු පාට ගැටිති. අපි ඒවට කියනවා මූල ගැටිති කියලා. අපි ඒවට කියන්නේ මූල ගැටිති කියලා. මේක ඇතුලේ ඉන්නා පුතේ බැක්ටීරියා වර්ගයක්. එයාට කියන්නේ අපි රයිසෝබියම් කියලා. අපි එයාට කියන්නේ රයිසෝබියම් කියලා. රයිසෝබියම් කියලා කියනවා පුතේ. මේ බැක්ටීරියා. මේ බැක්ටීරියා හරි අපුරු වැඩක් කරනවා. මොකක්ද දන්නවද? නිදි කුම්භ කියන ශාකය වාසස්ථාන දීලා තියෙනවා රයිසෝබියම්. එයාගේ මූල පද්ධතිය ඔයා ජීවත් වෙන්න ප්‍රශ්නයක් නෑ. මට ගෙවන්නේ මොන්නේ නේද? අපි ගියක්කෙම කුලියට දුන්නොත් අපි ගන්නවා මාසෙකට ආන මෙච්චර. මාසෙකට 20000යි 25000යි අපි ගියක් කුලියට දුන්නාම අපි ගෙවන්නේ. නැත්තම් කුලියට එන අය කිය අපි ගන්නවා. දැන් මේ නිදි කුම්භ ශාකයේ කුලියට ඇවිල්ලා ඉන්නවා කවුද? රයිසෝබියම්. රයිසෝබියම් මෙයාට වාසස්ථානයේ සපේ නිසා නිදි කුම්භ ශාකයට හැමදාම උදව් කරනවා. හැමදාම උදව් කරනවා. ඒක තමයි වායුගෝලයේ තියෙන නයිට්‍රජන් රයිසෝබියම්ට ගන්න හැකියාව තියෙනවා. එන්නකුවේ අදහස් කියන නයිට්‍රජන් වායුව. නයිට්‍රජන් වායුව අරගෙන පුතේ මේ රයිසෝබියම් ශාකයට පෝෂක පදාර්ථ විදිහට ලබා දීමක් කරනවා. ශාකයට තත්පරයක් දෙන්න. එතකොට පුතේ මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් මේ මූල ගැටිති විසින් අරගෙන මේ ශාකයේ පෝෂණයක් විදිහට ලබා දීමක් කරනවා. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය අපි නයිට්‍රජන් තිර කිරීම කියලා ගන්නවා. නයිට්‍රජන් තිර කිරීම. එතකොට පුතේ මේ
මෙන්න මේක නිදි කුම්භ ශාකයේ පමණක් නෙවෙයි මේ මූල ගැටිති තියෙන්නේ ට්‍රයිසෝබියම් ජීවත් වෙන්නේ ඔය කඩල කව්පි මුං ඇට මේ වගේ ශාක වලට අපි කියන්නේ රණිල කුලේ ශාක කියලා රණිල කුලේ ශාක වල මේක විශේෂයෙන් දකින්න ලැබෙනවා පුතේ ඒ වගේම තමයි ඔය ගොවි මහත්තුරු කරන වැඩක් තමයි ට්‍රයිසෝබියම් ඇසකොබැක්ටර් වගේ බැක්ටීරියා තව වර්ගයක් ඉන්නවා මෙයාගේ જાතියම ඇසකොබැක්ටර් කියලා ඇසකොබැක්ටර් කියලා බැක්ටීරියා වර්ගයක් ඉන්නවා මේ දෙන්න වගාවට එකතු කරනවා පසට එකතු කරනවා එතකොට ශාක පෝෂණයක් ලබා ගන්නවා එහෙනම් පුතේ නිදි කුම්භ ශාකය නිස්සරු පොළවක උනත් ඉතාම සරුවට බැවෙන්නේ මෙන්න මේ රයිසෝබියම් නිසා ඔයාලා නිදි කුම්භ ශාකයක මූල පද්ධතිය කැඩෙන්නේ නැතුව අතේ කටු වෙන ගන්න නැතුව පරිස්සමට ගලවලා නිරීක්ෂණය කරන්න පුතේ මේ මූල ගැටි දකින්න ලැබෙනවා අපි ගිය 8 වසරේ පාඨමාලාව කරනකොට මෙතන ඉන්න දරුවෝ නිදි කුම්භ ශාක ගලවලා ගෙනහැලා පෙන්නුවා මට මතකයි ඉතින් ඒ නිසා අපි ආයේ මේක බලන්න කාලයක් වෙන් කරන එක වැදගත් වෙන්නේ නැහැ. එහෙම දැකලා නැති අය පුතේ පරීක්ෂා කළ බලන්න. ඒ වගේම තමයි ඒව පොඩ්ඩක් අතින් පොඩි කරලා හැම බලවලුයි ගඳක් වගේ අපිට ලැබෙනවා. හරි. මෙන්න මේක තමයි නයිට්‍රජන් කිරකිරි. එහෙනම් පුතාලා කෘෂි කර්මාන්තයේ අද්දේ ඊළඟ මාතෘකාව විදිහට දාන නයිට්‍රජන් තිරකිරීම. නයිට්‍රජන් තිරකිරීම නයිට්‍රජන් තිර කිරීම පුතේ ලියන්න එයාට විශ්‍රාමයක් දාන්න වායුගෝලයේ පවතින වායුගෝලයේ පවතින නයිට්‍රජන් වායුගෝලයේ පවතින නයිට්‍රජන් පුතේ මේ නම මේ විදියට ලියන්න ඕනි රයිසෝබියම් කියලා RHIZOBIUM රයිසෝබියම් RHIZOBIUM රයිසෝබියම් අපත වරහන සිංහලෙන් කියන රයිසෝබියම් කියලා වරහන් වහන් රයිසෝබියම් බැක්ටීරියාව ශාකවල මූල ගැටිති තුල ජීවත් වෙමින් ශාකවල මූල ගැටිති තුල ජීවත් වෙමින් මූල ගැටිති තුල ජීවත් වෙමින් මූල ගැටිති තුල ජීවත් වෙමින් ලබා දෙමින් මූල ගැටි තුල ජීවත් වෙමින් ශාකයට අවශ්‍ය
නයිට්‍රජන් පෝෂක සපයයි. නයිට්‍රජන් පෝෂක සපයයි. නයිට්‍රජන් පෝෂක සපයයි. පුතේ කෙවින් ආයෝයෙන් ලියපු පේජේ කියවන්න. වායුගෝලයේ පවතින නයිට්‍රජන් රයිසෝබියම් බැක්ටීරියාව ශාකවල මූල ගැටලි තුළ ජීවත් වෙමින් ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂක සපයයි. චුට්ටක් හෙමින් කියවන්න ඕනි ලියාගන්න මේ දෙන්නේ තුනේද මුල් ටික ලියාගන්න බැරි වුණා. වායුගෝලයේ පවතින නයිට්‍රජන් රයිසෝබියම් බැක්ටීරියාව ශාකවල මූල ගැටටි තුළ ජීවත් වෙමින් ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂක සපයයි. හරි. බොහොම ස්තුතියි. ඊළඟ ඉස්තමක්ක දාන්න වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා රයිසෝබියම් බැක්ටීරියාව වගා බිම් වලට එකතු කෙරේ. වගා බිම් වලට එකතු කෙරේ. වගා බිම් වලට එකතු කෙරේ. පොතේ ඊළඟ ඉස්සම අකිට පාට පැන කියදෙමු. පාට පැනක් ගන්න. තවද පසේ ජීවත්වන පුතේ මෙන්න නම ඇසිටෝබැක්ටර් නම් බැක්ටීරියාව මගින්ද බැක්ටීරියාව මගින්ද නයිට්‍රජන් තිර කිරීම
සිදුවන බැවින් සිදුවන බැවින් සිදුවන බැවින් වගා බිම් වලට එකතු කෙරේ 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 पुते इलंग इस्टा मागे सामान पैने लिया ने इलंग इस्टा मागे पुते राइसोबियम हा एसिडोबैक्टर देन नंदे कला नौनी राइसोबियम हा एसिडोबैक्टर රයිසෝබියම් හා ඇසිටෝබැක්ටර් රයිසෝබියම් හා ඇසිටෝබැක්ටර් රයිසෝබියම් හා ඇසිටෝබැක්ටර් පුතේ ඒවට අපි තව නමක් කියනවා ජෛව පොහොර කියලා जैव पोहर राइसोबियम एसिडोबैक्टर जैव पोहर रेस्ता हंदुनुवाई जैव पोहर रेस्ता हंदुनुवाई පොතේ ඊළඟට අපි ඊළඟට එනවා ඔන්න දැන් නයිට්‍රජන් තියෙන කිරීමේ අරද ඔයාලා මතක තියාගන්න තියෙන නම් දෙකයි එකක් රයිසෝබියම් අනිත් එක ඇසිටෝබැක්ටර් රයිසෝබියම් ජීවත් වෙන්නේ රණිද ශාක මූලගැටිති වල රයිසෝබියම් ජීවත් වෙන්නේ රණිද ශාක මූලගැටිති තුළ ඒගොල්ල මූලගැටිති තුළ ජීවත් වෙමින් ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂක ලබා දෙනවා ඒ වගේම ඇසිටෝබැක්ටර් කියන බැක්ටීරියාවටත් මෙන්න මෙයාටත් ඔය කියන කාර්ය කරන්න පුළුවන් ඒ නිසා අපේ ගොවි මහත්තුරු ඔය වෙළඳපොළෙන් මිල දීලා අරගෙන රයිසෝබියම් ඇසිටෝබැක්ටර් කියන බැක්ටීරියා ප්‍රභේද පසට එකතු කිරීමක් කරනවා එතකොට පුතේ හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තියෙනවා පුතේ ඊළඟට දාන්න තියෙන අපට මේ තුන්වෙනි එක කොම්පෝස්ට් සෑදීම කියලා දාන්න කොම්පෝස්ට් සෑදීම कंपोस्ट सैदीम कंपोस्ट सैदीम पोते ए अर्थ आप लियमो ए अर्थ आप लियमो ඒ අදට අපි ඊළඟ ඉෂ්ටමක් හදාන්නේ නැත්තේ සුත්‍ර ජීවීන් යොදාගෙන සුත්‍ර ජීවීන් යොදාගෙන
සූත්‍ර ජීවීන් යොදාගෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමෙන් කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමෙන් කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමෙන් කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමෙන් කොම්පෝස්ට් නිපදවන ළබයි compost nipadon labai compost nipadon labai pute samanyen api compost pore ekak hada gannakota oya gedaraka midulak athu kala dana kolarudu tikak apata yoda ganna puluwam compost hadanna අපට කොම්පෝස් සෑදීම සඳහා සුජීවී ක්‍රියාකාරීත්වය හොඳින් වෙන්න නම් තෙතමනයක් එම ඕන යෝග්‍ය උෂ්ණත්වයක් දැඩි රස නෙවෙයි යෝග්‍ය උෂ්ණත්වයක් තියෙන්න ඕනේ ඒ වගේම තමයි අපි ඒ අදාළ කොම්පෝස් ඉස්තරේට වතුර ටිකක් එම දාලා අපිට සුජීවීන්ගේ පැවැත්ම සඳහා හොඳ වාසස්ථානයක් මේගොල්ලන්ගේ පැවැත්ම සඳහා ප්‍රධාන සාධක දෙකක් තමයි ඕනේ එකක් තමයි තෙතමනය කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා දිලීරහා බැක්ටීරියා दिली रहा बैक्टीरिया दिली रहा बैक्टीरिया उपयोगी वे पुते औषधि केवान कोई लिए पु पालेवनी पहलिया ही देवनी का ही देखा सुब्रजीवी ने दागे ना काबनी का द्रव्य वियोजने क्रीम केरे काबनी का द्रव्य वियोजने संधा दिली रहा बैक्टीरिया उपयोगी वे इतना केमिंग आये पाला क्यों मुझे काबनी का द्रव्य वियोजने संधा दिली रहा बैक्टीरिया उपयोगी वे उदाहरण प्रतिरोधी
බැසිලස් තුමින්ජන්සිස් කියන බැක්ටීරියාව දා ගන්නවා නයිට්‍රියන් ඉර ගන්නවා කියන වායු පොලිතියු නයිට්‍රියන් අරගෙන ශාකයට පෝෂණයක් විදිහට ලබා දෙන එක එතකොට මේක සඳහා ප්‍රයෝගී වෙන්නේ ක්‍රයිසෝපියම් සහ ඇසිටොබැක්ටර් එතකොට කොම්පෝස්ට් කොම්පෝස්ට් කියලා කියන්නේ සුත් ජීවීන් යොදාගෙන කාබනික දේවල් අපි තවදුරටත් දිරාපත් කිරීම කරගන්න කාබනික දේවල් තවදුරටත් අපි දිරාපත් කිරීම කරගන්න ඒ සඳහා බැක්ටීරියා සහ දිලිර කියන සුදීවී කාණ්ඩ දෙක තමයි උපයෝගී වෙන්නේ අවසාන කාර්යයේ පුතේ දාන්න ජෛව පරිබෝධනාශක ලෙස භාවිත කිරීම 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 පුතේ අපි ජෛව පරිබෝධනාශක කියන්නේ මෙහෙමයි හඳුනාගන්න අපිට පුතේ පලිබෝධ පලිබෝධ කියලා කියන්නේ අපේ වගාවට හානි කරන කෘමි වර්ග වගාවට වී වගාවට බඩේලිඹු වලට ඊළඟට ඔය ඉඩවලු වගාවට භෝග වගාවට හානි කරන අය අපි කියන්නේ පලිබෝධ කියලා. පලිබෝධ වර්ග තියෙනවා ගොඩක්. පලිබෝධ වර්ග කියන්නේ කෘමියෝ ඉන්නවා. ශාක පලිබෝධ හැවි ඉන්නවා. ශාක වර්ගත් ශාක වලට හානි කරන. ඉතින් ඔය පලිබෝධයක් විදියට තියෙන පුතේ පලිබෝධයක් විදියට තියෙන කෘමි වැඩිපුරම ඉන්නේ මැස්සෝනි පුතේ. ඔය ඉඩවලු පළතුරු වුණත් අපි කියනවා පළතුරු මැස්සයිම කියලා. මැස්සෝ තමයි කෘමි විශේෂ ඉන්නවා මේගොල්ලෝ අපි කෘමිනාශක භාවිත කළොත් රසායනික ද්‍රව්‍යයක් විදියට අපි කියනවා වස කියලා. ඉතින් අපි කන ආහාර වලට වස දැම්මට පස්සේ ඒගොල්ලෝ මැරිලා ගියත් අපේ දේහයටත් ඒක හානි කරයි. ඉතින් රසායනික පොහොර භාවිතයේ රසායනික පොහොර රසායනික ඔය කෘමිනාශක වල්නාශක වගේ දේවල් භාවිත කිරීම අපේ ශරීර සෞඛ්‍ය කිරේ පුතේ හොඳ විදියට නම් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම ඔය ආච්චිලා සීයලා ඉන්නා නම් අහලා බලන්න ඒගොල්ලන්ගෙන් මොනවද ඉස්සර කාලේ ඔය වගාබිමේ හිටපු වී වගාවේ හිටපු ගොයම් මැස්සෝ පළතුරු වගාවේ හිටපු පළතුරු මැස්සෝ විනාශ කරන්නේ ඒගොල්ලෝ කරපු දේවල්. ආච්චිලා සීයලාගේ කාලේ කරපු දේවල් බොහෝ සෙයින් වෙනස් පුතේ. ඔයාලා ශිෂ්‍යත්ව විභාගෙට පරිසරයේ පාඩම ඉගෙන ගන්නකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඔය කුඹුරක කෘමීන් මර්ධනය සඳහා පුතේ අතීතේ භාවිත කළ සාම්ප්‍රදායික ක්‍රම වේදයන්. ඉතින් පුතේ වර්තමානයේ බෙහෙවින් භාවිත කරන දෙයක් තමයි ජෛව පරිබෝධනාශක කියන එක. ජෛව පරිබෝධනාශක කියලා කියන්නේ සුදු ජීවී ප්‍රභේද යොදා ගන්නවා. සුත්‍ර ජීවීන් අපේ පියවිහාර පේන්නේ නැති දෙයක් සුත්‍ර ජීවීන් විදියට යොදාගෙන ඔය වගාවට හානි කරන අය විනාශ කරන. ඉතින් එහෙම කළාට අපි ඇඟට ඒක ඒ ආහාර අපිට ඒක හානියක් වෙන්නේ. ඒ නිසා පුතේ ජෛව පරිබෝධනාශක වල වර්තමානයේ වැඩිපුර ඉල්ලුමක් තියෙනවා. උදාහරණයක් විදියට ඔයාලා දන්නවා ඔය කුඹුරු ආශ්‍රිතයෙන් වැඩිපුරම සැල්වීනියා කියන සැල්ඩිනියා කියන පුතේ ජල්ජ පැලෑටිය සැල්ඩිනියා කියන ජල්ජ පැලෑටිය වර්ධනය වෙනවා. සැල්ඩිනියා නිකන් පාසි වගේ වර්ගයක්. සැල්ඩිනියා කොච්චරවත් මේක වර්ධනය වෙනවා. ඉතාලම මේ වර්ධනයක ඉතාලම වැඩි. සැල්ඩිනියා විනාශ කරන්න පුතේ දිලීර විශේෂයක් භාවිත කරනවා. දිලීර විශේෂයක් ඕල්ටනේරියා කියලා දිලීර විශේෂයක් භාවිත කරනවා ඕල්ටනේරියා කියලා. එතකොට මේ සැල්ලිනියා සම්පූර්ණයෙන් පුතේ විනාශ වෙලා යනවා ඕල්ටනේරියා. මේක විතරයි උදාහරණයකට තියෙන්නේ ජෛව පරිබෝධනාශකයකදී
සෙල්නීනියා මාර්ධනීයට ඕල්ටර්නේටිව් යදා ගන්න එක අපි එහෙනම් චුට්ටල් ලියමු හරි පොතේ හොඳට මතක තියාගන්න ඕනි නමේ පන්තියේ විද්‍යාව ටික හරියට ඉගෙන ගන්න ළමයා 10 11 කිසිම ප්‍රශ්නයක් නැතුව විද්‍යාව ටික හරියට ඉගෙන ගන්න නමේ වසර හොඳ සම්දිස්ථානයක් ඔයාලගේ ඉස්කෝලේ නම් තව වාරයක් තියෙනවා ඒ වුණා නම් අපි පටන් ගත්තා මොකද අපේ රටේ ඉතින් පාසල් නිවාඩු දෙන ඒවා විවෘත කරන ඒවා එක්සෑම් තියෙන ඒවා කියන්නේ කිසිම පිළිවෙලක් නැහැ දැන් ඔයාලට මාර්තු මාසේ මැයි මාසේ වෙනකල්ම තව වාරයක් ගියාට පස්සේ ඊළඟට මාස කීපයයි තියෙන්නේ ඒ මාස කීපේ කොහොම ආවරණය කරනවද කියලා තාම කවුරුත් දන්නේ නැහැ තම දෙයියෝවත් දන්නේ නැහැ ඒ මාසයේ නමේ වසරේ සිලබස් එක කොහොමද ඉවර කරන්න කියලා මේ ලෝකෙින දෙයියෝවත් දන්නේ නැහැ. මේ මොන වගේ වැඩපිළිලක් පොතේ මේ මොකද දන්නා දැන් දන්නානේ ඉතින් නේද? ලංකාවේ රටේ තත්ත්වය ඉතින් ඒකත් එක්ක අපි තීරණය කළා ඉතින් අටවසු දේවල් ටික අපි ඉවර කරලා අවුරුද්දක කාලයක් උගන්වන්න තියෙන සිලබස් එකක් අපිට මාසයකින් උගන්වන්න බෑ. ඒ නිසා තමයි අපි නමේ පන්තිය දේවල් ටික පොතේ ආරම්භ කළේ. එතකොට අපි මේ දෙසැම්බර් මාසයේ අන්තිම අපිට මේ උදා වෙන අලුත් අවුරුද්ද වෙනකොට අපි හොඳ ආරම්භයක් හොඳ අඩිතාලමක් අපි දාගෙන ඉන්නේ. ඒක නේ අපිට බයක් නෑ පුතේ. එතකොට අපි මුල් කාලෙත් පුතේ මේ ඉස්සරහට පණින බිම්ම තමයි ඉස්සරහට මේ ගමන් කරන්නේ. ඒ නිසා අපිට දෙසැම්බර් මාසයේ වෙනකොට ඉතාම සාර්ථකව මේ විෂය නිර්දේශය ආවරණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා පුතේ ඔයාලා උගන්වන්නේ ඉතාම උනන්දුවෙන් උවමනාවෙන් හොඳ වැඩකක් විදිහට මේ වැඩ ටික කරගන්න ඕන. එහෙම වුණොත් ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. නැත්තම් පුතේ දැන් ඇත්තටම විවිධ ආයතන වලට දැන් යන්නත් පුළුවන්. නමුත් අවදානමක් තියෙනවා නේද? ඉතින් ඒ අවදානමක් තියද්දි යනවට වඩා ඊටම අපි අඩු මුදලකට තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා සියලු දෙනාට සම්බන්ධ වෙලා ඉස්සරහට ටිකටම අපිත් එක්ක රැඳිලා මේ වැඩ ටික කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දහම් පාසලක් පවත්වාගෙන යනවා අපි නොමිලේ වැඩසටහනක් විදියට දහම් පාසලක් ඉතින් සම්බන්ධ නොවන දරුවෝ ඉන්නවා නම් දහම් පාසලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මොකද දහම් පාසලක් කියන එක අපි ගොඩක් දරුවෝ මේ ඉන්නේ මං හිතන්නේ බෞද්ධ දරුවෝ. ඉතින් දහම් අධ්‍යාපනයත් එක්ක හොඳ සදාචාරවත් පරිසරයක් හදා ගන්න ඕනේ දරුවන්ගේ හික්මීමක් තියෙන ඒව ගැන සලකලා මෙතන බහුතරයක් දෙනවා දහම් පාසලේ ගොඩාක් අය ඉන්නවා දරුවෝ දැන්ට අපේ පන්ති වලට සම්බන්ධ නොවන දරුවෝ දහම් පාසලේ ඉන්නවා ඉතින් ඔයාලා දහම් පාසල සම්බන්ධ නොවන දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දහම් පාසල සම්බන්ධ වෙන්න කටයුතු කරන්න හරි පුතේ මේ ජෛව පරිබෝධනාශක ලෙස භාවිතයේ ඒ අර්ථය අපි ලියමු භෝග මගාවට හානි කරන भोग वगावट हानि करन कृमि परिबोधई भोग वगावट हानि करन कृमि परिबोधई भोग वगावट हानि करन कृमि परिबोधई मर्दनीय सदा जैव परिबोधनाशक लेस जैव परिबोधनाशक लेस जैव परिबोधनाशक लेस क्षुद्र जीवी युदागणी जैव परिबोधनाशक लेस आय बलन्न भोग वगावट हानिकरन कृमि परिबोधी मर्दने सदा कृमि परिबोधी मर्दने सह
ජෛව පරිබෝධනාශක ලෙස ජෛව පරිබෝධනාශක ලෙස ජෛව පරිබෝධනාශක ලෙස ජෛව පරිබෝධනාශක ලෙස සුද්ධ ජීවීන් යොදා ගනී මයුමි කියවන්නකෝ ලියපු පේලිය භෝග වගාවට හානි කරන කෘමි පලිබෝධයින් මර්ධනය සඳහා ජෛව පලිබෝධ නාශක ලෙස ශුද්‍ර ජීවින් යොදා ගනී. ස්තුතියි. පොතේ උදාහරණ දාන්න. උදාහරණ. උදාහරණ. සැල්ලිනියා නම් ජලජ වල්පැලෑටි විනාශ කිරීම. සැල්වීනියා. සැල්වීනියා නම් ජලජ වල්පැලෑටි විනාශ කිරීමට ජලජ වල්පැලෑටි විනාශ කිරීමට ජලජ වල්පැලෑටි විනාශ කිරීමට මෙන්න නම Alternaria. Alternaria. Nam dilire bhaktakar. Nam dilire. Eka dilire vargyakute. Nam dilire bhaktakarai. नम दिलीरे भावित कराई हाँ पुते में अन्ना ईलंग अवस्था जन संपूर्ण कृषि कर्मांते अर्थे पुते अभी සුදීන් භාවිත කරන අවස්ථා ඉගෙනගෙන ඉවරයි. ඔන්න අද දවසේ මම ප්‍රශ්නයක් අහනවා නම් මේ ටිකෙන් පමණයි අහන්නේ. අද දවසේ ප්‍රශ්නයක් අහනවා නම් කාගෙන් හරි කවුරුත් අයින් වෙන්න එපා, බය වෙන්න එපා. අමතක නම් අමතකයි කියලා කියන්න නේද? අපි වැරදි වැරදි තමයි හරියන්නේ හැමෝම. කවුරුත් එකපාරට හරි කියපු කෙනෙක් නැහැ. අපිට හොඳ ආදර්ශයක් දෙනවා විද්‍යාඥයෝ. තෝමස් අල්වා එඩිසන්ට 999 පාරක් වැරදුනා. නමස්සිය 99 පාර අපි හිතමු දැන් අපේ පන්තියේ කෙනෙක් මොකක් හරි නිර්මාණයක් කරන්න යනවා අපේ පන්තියේ කොල්ලෙක් මොකක් හරි නිර්මාණයක් කරන්න යනවා මේකට මේක හදන හදන පාර වැරදෙන මොකද කරන්නේ ඕක පොළවෙත් ගහලා තමයි නිකන් ඉන්නේ හදන්න හදන්න වැරදෙනවා ඕක පොළවෙත් ගහලා තමයි නිකන් ඉන්නේ හැබැයි පුතේ තෝමස් අල්වා එඩිසන් බල්බ් හදන්න ගත්තා ඉතින් ඔයාලගේ පොඩි කොල්ලා කාලේ තමයි පටන් ගත්තේ ඉතින් මෙයා වැඩේ පුතේ මේක වරදිනවා එන්නේ එන්නේ වරදිනවා මේක පත්තු වෙන්නේ නැහැ ඉතින් පුතේ ඊටම දුෂ්කර කටයුත්ත එන්නේ එන්නේ වරදිනවා ඒත් හැබැයි උත්සාහය අතහැරියේ නැහැ කී පාරක් වැරදුනාද ඔයාලා දන්නවා එයාට වැරදුනා පුතේ 999 පාරක් වැරදුනා පුතේ 10 වෙනි පාර තමයි පුතේ මේක හරියි. ඒ නිසාම තමයි මුළු ලෝකයක්ම රාත්‍රියේ ආලෝක වෙලා තියෙන්නේ. බල්බේ සොයා ගැනීමත් එක්ක. ඉතින් පොතේ අපට වැරදෙනවා. උත්තරයක් දෙනකොට වැරදෙනවා. ගණන් ගන්නවත් එපා. අපට හිනහවෙයිද? නෑ නෑ. කවුරුත් මෙතන හිනහවෙන්නේ ආයේ නෑ පුතේ. ඉන්නේ ඔක්කොම අපි දන්නේ නැති දේවල් ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ මෙතන ඔක්කොම. හැබැයි ඉගෙන ගන්න දේවල් ටික මේ සතියේ පාඩම් කරන එක ඔයාගේ ලොකු වගකීමක් විදිහට සලකන්න ඕනි. ඉතින් පොතේ මේ විද්‍යාඥයෝ හැමතිස්සෙම අපට දෙනවා හොඳ ආදර්ශ. ඉතින් ඒ නිසා ඒවත් මතක තියාගන්න. මොකද නැත්නම් සමහර වෙලාවට හිතනවා ප්‍රශ්නෙකට උත්තරයක් අහුවාම මේක අමතකයි නම් පාඩම් කරලා නැත්නම් තමන් මේ අදෛරමත් වෙන්න එපා. හිතන්නේ මේ වෙලාවට මේ ගොල්ලෝ ගැන. කවුද? තෝමස් අල්වා එඩිසන් විතරක් නෙවෙයි පුතේ. දැන්
අපි උදාහරණයක් විදිහට තව ගත්තොත් ගැලීඩියෝ ගැල්ලි තාරකා විද්‍යාඥයෙක් අවසානයේ මියගේ හිර කුටියක් ඇතුළේදී හැබැයි අදටත් මොකද වෙන්නේ නම ලෝක ප්‍රසිද්ධයි හරි ඉතින් සොයාගත්තු දේවල් බොහොමයි ඉතින් පුතේ උත්සාහයෙන් තමයි කෙනෙකුට ගමනක් යන්න හැකියාව තියෙන්නේ උත්සාහයෙන් උනන්දුයි මම කියන්නේ අපේ පන්ති දරුවන්ට කම්මැලි කම කියන එක නැත්තම් ඒක පැත්තකින් තියන්න පුළුවන් නම් ඔයාට හිතනවට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලා අනිත් අයට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් මේ ලෝකේ ඉන්න ගොඩක් අය කම්මැලි ගොඩක් අය කම්මැලි උදේට ඇහැරෙන්න කම්මැලි ටිකක් රැ වෙනකල් ඇහැරගෙන ඉන්න බෑ ඉක්මනින් කන්න ඕනි ඉක්මනින් කන්න ඕනි ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා උනන්දුෙන් උත්සාහයෙන් වැඩ කරනවා ඖෂධි අහන ප්‍රශ්නයක් ගැලීඩියෝ ගැලී හිරේ ගියයි කියලා කවුරු හරි මෙතන ඉන්නවද ගැලීඩියෝ ගැලී හිරේ ගියයි කියලා දන්න කෙනෙක් කොබන් අතුසන් ගැලීඩියෝ ගැලී හිරේ ගියයි කියලා දන්න කෙනෙක් අතුසන් මම මයික් එක ඔන් කරන්න ගැලියෝ ගැලී හිරේ ගිල ඇස් සම්ද වෙලා මැරෙන්නේ අන්තිමේ මං ඒ කතන්දරේ ලබන සතියේ බාර දෙනවා කවුරු හරි හොයාගන්න ඔන්න දරුවෙක්ට අවස්ථාව දෙනවා ගැලීඩියෝ ගැල්ලි ගැන පොඩි විස්තරයක් හොයාගන්න තාක්ෂණයේ හැමත් ගොඩක් තියුණු සමාජයක ඔක හොයාගන්න බැරි වෙන්නේ නැහැ ඖෂධී ඊළඟ දවසේ මතක් කරන්න පොතේ දැන් මොකද අපට මේ මාතෘකාව ලබන සතියේ මාතෘකාව දිහා චුට්ටක් අත්‍යවශ්‍ය කතා කරන්න ඕනි වෛද්‍ය විද්‍යාවේදී සුපජීවීන්ගේ භාවිත වෛද්‍ය විද්‍යාවේදී සුදුජීවීන්ගේ භාවිත වෛද්‍ය විද්‍යාවේදී සුදුජීවීන්ගේ භාවිත වෛද්‍ය විද්‍යාවේදී සුදුජීවීන්ගේ භාවිත පොදේ පොඩි ඉස්තමක් යදාල් දිනේ මො පොඩි ඉස්තමක් යදාල් දිනේ මො සුත්‍ර ජීවීන් මගින් සුත්‍ර ජීවීන් මගින් වැළඳෙන බොහෝ රෝග වැළඳෙන බොහෝ රෝග සුව කිරීමට බොහෝ රෝග සුව කිරීමට බොහෝ රෝග සුව කිරීමට පාට පෑන කිලි යන පුතේ මේ කාරණා ටික බොහෝ රෝග සුව කිරීමට ප්‍රතිජීවක 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 කමාදාල් යන්න ප්‍රතිශක්තිකරණ එන්න දැන් මේ පෞගේ කාලෙත් ප්‍රතිශක්තිකරණ එන්න පිටදනේ හැමදේම නේද ප්‍රතිශක්තිකරණ එන්න
हाँ 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 प्रतिदूलक 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 निपदवीम सदा सुग्रीविंग दागानी प्रतिदूलक निपदवीम सदा सुग्रीविंग दागानी शुद्ध जीवीन मागिन मेल ने बहुत रोग सो करीम प्रतिजीवक प्रतिशक्ति का इन्न सह प्रतिदूल का निपदवी मसदा सुप्रीम योदागानी योदागानी हाँ दिकर दें पोता आलर बुलाम पोट्टी को आलर पैट्टी किंतु यार विनार देखा तेरने बलाकर ना तो उधर उतारने पड़ेगा हाँ විනාඩි දෙකයි කවුරුත් යන්න එපා අලුතෙන් ආපු දරුවෝ ඉන්නව නම් ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා කියන්න අපිට एमिकस के सर्वकालीन ये वो गैरेज पर विश्व पैदल में क्या परीक्षण करता है ना कोपरनिकस के सर्वकालीन ये वो गैरेज पर विश्व पैदल में क्या परीक्षण करता है महाविद्यालय और उनके एकदास वैसे हटते थे सफर के नए आरंभ जब लगूंगा ए ओलांडे जी बच्चों ने पूरे वैसे में कहा सुनी भी तो दुर्बल उपकरण निर्माण कराया था बाबा गैलीलियो ए गणितज्ञ तो शहर जाने का था विश्व तरतर शहर नटना बड़ा दौर तक यह है कि एवं उपकरण का आवश्यकता व तभी में अठार रखता ऐसे दिखूंगा एक वैसे भी तो दुर्बल ने खनालिया निर्माण करा ऐसे भी अलग जिस बुने अंक लांकर दाखवने योद्ध थोड़े तक में एक साधा अंक के लिए निरा हार व आंसर से बड़ा सीखिया साधे मधुपिता दिखाते हल्लम हा आवाज ओ इंद्र के बैठा बृहस्पति बटे चंद्रे की प्यार भ्रमण करने बाबत दुटवा सूर्य के लपे शनि ग्रहया बटे थल के मन साधे बैलों दुटी कर लियो अरिस्टोटल नम्मा प्रकाश कर तिगु पृथ्वी ने बटे इन गमन पीलीपते मतदान दहिलो से पैर थला आकाश वस्तु पवित्र नति बाबत कोपरनिकस के अनुच्छया गनीम तनु दुरतक में अनुभव सत्य बाबत गैलीलियो लोकेट हदगा के हुआ ओहुके दुरदर्शनते विश्व पिय भी असफ लांकले कोपरनिकस के नव मत सनात कर ली मे अनुभव संद बृहस्पति हा सौर ग्रह मंडले नित खेलिदरा नो करुण राशिया गैलीलियो विसि कितना करा कोपरनिकस हा गैलीलियो मन देना दाहन फिर सेव से विश्वगण मानव साहित्य दल में आकृति निरूपण करा मैं हिसा दुर्दात्मीय तुले मीटर से तुलसी के तर विश्व अब रहवन हुआ जो गैलीलियो अद्वितीय विद्या में दाहन बनवा देवनी प्री हाँ लामाई हरी देंग में पट्टी का वाला व्यक्ति किन क्या ने होमवर्क तीन पाठ कवर आराधना शकीरा Hi, oxygen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. पुते ईलंगटे शुद्ध जीवन की हित का बल पे हम हतरक किया हमने हित का क्या ने मेरे को तो प्रयोजन वापस ना होता के आश्रित निष्पादन सदा को आश्रित निष्पादन सदा कृषि कारण का आश्रित निष्पादन सदा हाँ होता है हरी पुत्र में आप यो ये हितकर बाल पैम के पुकामं
ප්‍රධාන කාරණා හතරක් විදියට මතක තියාගන්න කෘෂි කර්මාන්තය වෛද්‍ය විද්‍යාව කර්මාන්ත ශේෂය පරිසර සංරක්ෂණ ඒවට උදාහරණක් මතක තියාගන්න පුළුවන් පුතේ ඊළඟට ඔයාගෙන් අහන අවසාන ප්‍රශ්නය රන්වන් සහල් නිපදවන්න ඕනි වෙන්නේ කවුද एक यानी से एक निष्पादन करना आवश्यक है मैं बैक्टीरिया ओ एविना न्यूट्रा आ हाँ रिबू ये लगाते हैं इन्हें हाँ रिबू मंदाई प्रश्न या कहाँ न ओने ये पुट्टा वीडियो को उनका लगाया नहीं वीडियो को ऑफ कर लेते हैं ना मैं प्रश्न हाँ नहीं प्रधान सुजीवी बैक्टीरिया क्लाइमिडोमोनास पैरामीसियम प्रधान सुजीवी कांड मतक बैक्टीरिया दिलीर एल्गी प्रोटोसोवा सह वायरस उदाहरण उदाहरण हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम धनुष पुता गम को ही तो याद ही धनुष पुता के गम को ही दे पड़ी नेटवर्क कैटर वाक पागे ईलंग तो तारुष पुता गम को ही दे प्रधान प्रधान आकार हतरा कृषि कर्मांते मतक कर्मांते कर्मांत वैद्य विद्या පරිසර සංරක්ෂණ කටයුතු ප්‍රධාන හතර ඒ ටික මතක තියාගන්න ඕනේ ඊළඟට පුතේ නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන ශාකයේ පෝෂණයක් විතර දෙනවා ඔය ශාක වලට ඒ පෝෂණය ලබා ගන්න ඕනි වෙන බැක්ටීරියා වර්ග දෙකක් මං කියා දුන්නු මොනවද ඒ දෙක
ඕෆ් කරගෙන කොල්ලමයි ඇහෙන්නේ පුතේ ඇසටෝබැක්ටර් ආ ඇසටෝබැක්ටර් අනිත් එක නම් ඇල්ටර්නේරියා නෑ පුතේ රයිසෝබියම් ඕල්ටර්නේරියා කියන්නේ අපි මේ සල්වේනියා කියන ජලජ පළය කියන විනාශ කරන්න ගන්නේ අපි නයිට්‍රජන් දින කිරීමකට ගන්නේ රයිසෝබියම් සහ ඇසටෝබැක්ටර් මූලද්‍රව්‍ය ඉස්ස කියන්නේ පුතේ दर्शिका प्रश्न प्रश्न हाँ हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम हां पता नहीं स्कूल को है कैले हां पता मैं मटे किया शुद्ध जीवीन को वीडियो को भेजने है पड़ी ताक्षे दोषक विन्यती इलागटे इनोद्या क्या उता कोई दिक्कत है पोलोन नार्वे हाँ पोलोन नार्वे हाँ शुद्ध जीवन भागित करना प्रधान अपने भावी हित करना पड़ता है हम पत्ते हथरक किया ने कृषि कर्मांते वैद्य विद्या व विविध कर्मांते गुड हरि अनित्य का तमाई परिसर संरक्षण ही उत्तमी ये सब ये क्या करती है ओह सर अरे माँ वागुआ का निंदु ना एक कला दे सर एक माटे ऐविला तीन बना है नहीं हाँ हरि ग्रुप पे कर दान ना पुता ग्रुप की क्यों नहीं थे ओह सर हाँ हाँ एक कर दान ना आते हैं मुन्नत पीडीएफ का तैविला नतिया एक कर दान ना ठीक उधर नहीं दम्मा ऐसी जगह तैविला नहीं कि हरी आ बागो कर पुआ तीनवा हरी मंग गए ग्रुप की पे कर दम्मा पीडीएफ का हरी पुता इलाका ना मारे किया ना इलाका किया ना प्रधान सुधीवी का ना पाहा प्रोटोसोवा वायरस Delirium, bacteria, algae. हाँ, bacteria, delirium, algae, protozoa, virus. हरी, बहुत मिस्तुती ईलंग टे, अब ये ना इरोनी. दामों को हित है? पोल पितिका में हाँ पोल पितिका खालींग का ताकर पे इतना याद है इससे पता क्या अंदर में मूलद्रव्य भी क्या अंदर मूलद्रव्य हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर फ्लोरीन आर्गन
hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. ප්‍රධාන සුජීවිකාණ්ඩ පහ කියන්න. බැක්ටීරියා, දිරිය, ප්‍රොටෝසෝවා, ඇල්ගි, වෛරස්. හොඳයි. ඊළඟට ජාන තාක්ෂණීය භාවිත කරන ප්‍රධාන අවස්ථා දෙකක්. ජාන තාක්ෂණීය රන්වන් සහල් නිෂ්පාදනයට. හරි. බඩේ ඇඟුරු වල පරිපෝෂක නාශක වලට අන්න හරි පුතන්න මතකයිද රන්වන් සහල් නිෂ්පාදන කවුද ගන්න කියලා ඉරිවේ රොයිනියා රඩෝරා නාම චුට්ටක් දිවේ හැම උදුක් වෙන්න පුළුවන් ඔවා කියද්දි පරිස්සමෙන් ඊළඟට බඩේ ඇඟුරු චාකේට කවුද යදා ගන්න යාලේ පරිබෝධින්ට විශේෂායිත වෙන්නේ ආ මයික් ඔෆ් නේද බැසිලස් කියන බැසිලස් තුරින්ජින්සස් තුරින්ජින්සස් ආ වැරදි වැරදි කියන්න ප්‍රශ්නයක් නෑ බැසිලස් තුරින්ජින්සස් බැසිලස් තුරින්ජින්සස් ආ හරි අද ඔන්න රෑට ඔය ටික කී කියා ඉඳලා ඉඳලා පුරු වෙන්න ඕනේ නම් ටික හරි හා හොඳයි මුතේ ඊළඟට එනවා අපි කෙවින් जैव පරිපෝෂණාශක විදියට භාවිත කරන අවස්ථා වල උදාහරණයක් කියන්න කෘෂි කර්මාන්තයේ මොකද්ද ජෛව පරිපෝෂණාශක විදියට භාවිත කරන බැක්ටීරියා දිලීරියක් භාවිත කරන අවස්ථාවක කිව්ව උදාහරණයක් සල්විනියම් සල්විනියම් මර්ධනය කිරීම කවුද යදා ගන්න දිලීරය රුමේනියා ඕම් බොරුවක් කියන ඕල්ට නේවියක් කියලා එකක් කොහොමද කරේ එයා කමාරුයි එයා කමාරු ප්‍රශ්නයක් ඇහුවේ ඕල්ට නේවියා මතකයි නේද ඊළඟට නයිට්‍රජන් කිර කිරීමට වැදගත් වෙන බැක්ටීරියා වර්ග දෙක එකක් රයිසෝබියම් අනිත් එක බැසිලස් බැසිලස් තුරින්ජින්සස් යොදා ගන්න අපි කිව්වේ මේ අර ඉරිඟු ශාකවල මේ පරිබෝධීන්ට විස එතකොට අපිට එනවා පොදේ නයිට්‍රජන් තිර කරන අවස්ථාවට රයිසෝබියම් එකයි ඇසිටෝබැක්ටර් එකයි මොනතරම් විස කියන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් හරි ඔන්න අද නෑ ටිකක් වැඩිපුර සුදීවිගෙන් නම් ටික පාඩම් කර ගන්න ඕනි හරි හොඳයි ඊළඟට මෙවිදු පුතා කොහෙද ගම වත්තල වත්තල ආ මොළද්‍රව්‍ය විස්ස පාඩද කියන්න බලන්න පුතේ සෝඩියම් ඇලුමිනියම් කැල්සියම් අයන් කෝපර් මැග්නීසියම් සින්ක් ලෙඩ් මකරි කාබන් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර්
iodine, bromine, nitrogen, oxygen, argon, chlorine, hydrogen. ඔයා මූලද්‍රව්‍ය 20කටත් වඩා කිව්වා. පුතේ හැබැයි මේ අපේ මූලද්‍රව්‍ය ටික පිළිවෙලට ඕනි. මම ඒ ටික ඔයාට පිළිවෙලට ලැබිලා නැත්නම් මම එකට මැසේජ් එකක් දාන්න. මම ඒ ටික ඔයාලට එවන්න නැත්නම් ගෲප් එකට මම ආයෙ දාන්නම් හැමෝටම පිළිවෙලට පුතේ පාඩම් කර ගන්න ඕනි. ඊළඟට මට කියන්න පුතේ කර්මාන් කුසි කර්මාන්තයට සුත්‍රිලින් යොදා ගන්න අවස්ථා දෙකක් විතර රන්වන් සාල් සඳා අනිතව කීරි නිෂ්පාදනයේ කුසි කර්මාන්තේ අපි කිරි ගන්න කර්මාන්ත අංශය පාලි බෝධනාශක පාලි බෝධනාශක විදි තව එකක් කියන්න මට නයිට්‍රජන් තිර කරන්න ගන්න බැක්ටීරියා දෙන්නගේ නම අසෝක බැක්ටර් ඇසරොබැක්ටර් රයිසෝබියම් හරි හොඳයි ඊළඟට එන්න ඖෂධි ඔව් සර් කෝ අපිට මොන පෙන්න සුද්ධ ජීවීන් හිතකර අවස්ථා හතරක් තියන්නේ वैद्य विद्या कृषि कर्मांते विविध कर्मांत परिसर संरक्षण හොඳයි නයිට්‍රජන් තිර කිරීමට සුද්ධ ජීවීන් යොදා ගන්න මේ භාවිත වෙන දෙන්න කියන්නේ රයිසෝබියම් ඇසිටෝබැක්ටර් රයිසෝබියම් ගැන විස්තරයක් කරන්න එදි කුඹ ශාකයේ මූල ගැටිති වල ජීවත් ඒකල මොකද කරන්නේ ජීවත් වෙලා वायु गोले अति नाइट्रोजन शाखे කාබනික ද්‍රව්‍ය විయోజනය කරලා හරි හොඳයි කොහොමදදී හරි පොතේ මේ වෙලාව ඉක්ම ගිහිලා තියෙන්නේ ඒ නිසා ලබන සතියේත් අපි කිමිටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් හැමදාම වීඩියෝ ඔන් කරගෙන ඉන්නාත් එක්ක කතා කරන ඒ නිසා කවුරුත් බය වෙන්න එපා අපේ පන්තියේ වීඩියෝ ඔන් කරගෙන ඉන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට වැරදෙනවා වැරදි වැරදි තමයි හරියන්නේ මොකද එකපාරටම අපිට හැමදේම පුදුම වෙන්නේ නැහැ අපි ටික ටික හදා ගන්නවා ඒ නිසා පොදේ මම අදාළ ගෲප් වලට ඔයාලගේ කලින් දීපු හොම්වර්ක් එක සහ අදාළ මූලද්‍රව්‍ය පාඩම් කරගන්න ඕනේව දාන්නම් ඒ වගේම ටියුට් එක වැඩි පටන් ගන්නවා ලබන සතිය කරන්න ඒක PDF එක ලැබුණ නැති අයට ඒක ගෲප් වලට අද රැම් වලට දාන්න හරි එහෙනම් හැමෝටම පොදේ අයිබෝවන් සුබ දවසක් වේවා